ගෙදරට වෙලා ඉඳලා ඇති වෙලාද රැකියාවට අමතරව තව ආදාය මාර්ගයක් තිබ්බොත් හොඳයි කියලා හිතනවාද එහෙනම් මේ වීඩියෝ එක බලන්න ගොඩක් දෙනෙක් රජයේ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන්න කැමති. තවත් පිරිසක් ඉන්නවා පෞද්ගලික හෝ රජයේ ආයතනයක රැකියාවක් කරන්න අකමැති කට්ටිය. ඉතින් මෙන්න මේගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගෙම කියලා ව්‍යාපාරයකින් තමයි ඒගොල්ලන්ගේ ආදායම් මාර්ගය හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද ගෙදර ඉඳන් සල්ලි හොයන්නේ කියලා. තමන්ගේ ගෙදර ඉඳලා සල්ලි හොයන්න එහෙම නැත්නම් තමන්ටම කියලා ආදායම් මාර්ගයක් හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේ වගේම පළවෙනි කතා කරන්න පුළුවන් බැංකුවල සල්ලි දැම්පත් කිරීම. ඉතින් මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් ඒ ක්‍රමයේ අනුගමනය කරනවා. හැබැයි මේකට ඕගොල්ලෝ ගාව ලොකු මුදලක් තියෙනවා. ඉතින් මේ මුදලට අනුව බැංකුව විසින් ඕගොල්ලන්ට මාසපතා පොලියක් ගෙවනවා. අපිත් එක්ක ඉන්න සමහර අය මෙන්න මේ වගේ ක්‍රම භාවිතා කරලා මාසයකට ආදායමක් උපයා ගන්න කටයුතු කරනවා. සමහර ලාට අපි දකිනවා ඇතැම් අය ඒගොල්ලන්ගේ ඉඩම් පවා විකුණලා මේ සල්ලි බැංකුවේ තැන්පත් කරලා මාසයකට පොලියක් ලබා ගන්නවා. මෙන්න මේ ක්‍රමේ නම් හැමෝටම සුසු වෙන්නේ නැහැ. මොකද එන්න එන්න රුපියලේ අගය සහ ගෙවනේ පොලිය අනුපාත වෙනස් වෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද මුදල් ප්‍රමාණය තිබෙන වටිනාකම අඩු වෙනවා. ඉතින් මෙන්න මේ නිසා එකම මුදලකින් දිගටම මේක කරගෙන යන්න බැරි වෙනවා. දෙවෙනි ක්‍රමයේ තමයි අන්තර්ජාල රැකියා. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ජොබ්ස්. මේ දවස්වල අපි හැමෝම වගේ ගෙදෙට් වෙලා ඉන්න හින්දා ගොඩක් දෙනෙක් මේ ගැන හොයනවා. මේ අන්තර්ජාල රැකියා එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ජොබ්ස් මේව කරලා සල්ලි හොයන්න පුළුවන්ද කොච්චර ගාණක් හොයන්න පුළුවන්ද මේ වගේ දේවල් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්න. ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන්. අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් විදිහට කියන්න පුළුවන් ෆ්‍රීලාන්සර් සයිට්ස් කියලා. ඇත්තට මේ වෙබ්සයිට්ස් වලින් මොකක්ද වෙන්නේ? මේ වෙබ්සයිට්ස් වලින් වෙන්නේ මේක ඇත්තටම එක කමියුනිටි එකක් වගේ එක දෙයක්. එතකොට මේ කමියුනිටි එක ඇතුලේ ඉන්නවා අපිට සේවාවක් සපයන්නන් සහ සේවාවක් ලබා ගන්නන් කියලා දෙපිරිසක්. මෙන්න මෙහෙම හිතන්න. මට අවශ්‍ය වෙනවා පොතක කවරයක් ඩිසයින් කරගන්න. ඉතින් මං ඉන්න මම පදිංචි වෙලා ඉන්නවට කවුරුත් මට ඒ අවස්ථාවේදී එහෙම ඩිසයින් කරගන්න කෙනෙක් නැහැ. ඉතින් මම මේ වගේ වෙබ්සයිට් එකකට යනවා. වෙබ්සයිට් එකකට ගිහිල්ලා දානවා මට පොතක කවරයක් ඩිසයින් කරගන්න අවශ්‍යයි කියලා. ඉතින් මේ වෙබ්සයිට් එකට ගිහුවාම ඕනේ තරම් ඩිසයිනර්ස්ලා ඉන්නවා. මේගොල්ලෝ අපිට ඒගොල්ලන්ගේ මිල ගණන් ඉදිරිපත් කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ මිල ගණන් වලට අනුව අපිට ගැලපෙනවා නම් අපි ඒ පුද්ගලයාව මේ වැඩේට තෝරගන්නවා. ඊට පස්සේ අපිට ඩිසයින් කරලා දුන්නාම අපි සල්ලි ගෙවනවා. ඉතින් මෙන්න මේ දේ තමයි වෙන්නේ. ඒ වගේම අපිටත් පුළුවන් තව කෙනෙක්ගේ රික්වයර්මන්ට් එකක්. ඒ කියන්නේ තව කෙනෙක්ට මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට ඒක සපුරලා දෙන්න පුළුවන්. ඒ සඳහා අපිට මුදලක් අය කරන්න පුළුවන්. මෙන්න මේ දේ තමයි මේ වෙබ්සයිට් සරහා සිද්ධ වෙන්නේ. ඉතින් ෆ්‍රීලාන්සර් වෙබ්සයිට්ස් මේවට කියන්නේ. ප්‍රධාන වශයෙන් වෙබ්සයිට්ස් තුනක් මට නම් කරන්න පුළුවන්. එකක් තමයි freelancer.com, ඒ වගේම peopleperhour.com සහ fiverr.com. මෙන්න මේ සයිට්ස් වලට ගිහිල්ලා ඕගොල්ලන්ට පුළුවන් ඒ වගේ රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ රෙජිස්ටර් වෙන්න කිසිම ගාස්තුවක් අවෙන්නේ නැහැ. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ හැකියාවල් ඒවට ඇඩ් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒකේ තියෙන ජොබ්ස් හොයන්න. ඕගොල්ලන්ට පුළුවන් ඒවට රික්වෙස්ට් එකක් දාන්න. ඕගොල්ලන්ගේ ක්ලයන්ට් ඔයගොල්ලන්ව තෝරගත්තාම ඕගොල්ලන්ට වැඩේ කරලා දීලා සල්ලි හොයාගන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට්ස් වල එක ෆීල්ඩ් එකක් කියලා නැහැ. ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් නම්, ඔයාලට ප්‍රෝග්‍රෑමින් පුළුවන්, ඔයාලට වෙබ් ඩිසයිනින් පුළුවන් නම් මේ ඕන දෙයක් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඉතින් ග්‍රැෆික් ඩිසයිනින්, වෙබ් ඩිසයිනින් වගේ ප්‍රෝග්‍රෑමින් වගේ දේවල් ඕගොල්ලන්ට බෑ කියලා මේ වෙබ්සයිට්ස් වලින් ඕගොල්ලන්ට දෙයක් කරගන්න බෑ කියලා හිතන්නත් එපා. ඔයාලට හොඳට ලියන්න පුළුවන්. ඒ කියන්නේ ක්‍රියේටිව් රයිටින්. ඒ වගේම ඔයාලට ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් නම්, ඩොකියුමන්ට්ස් ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ඒ වගේම වර්ඩ් එකකින් ඔයාලට හොඳට ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ අයටත් මේ වෙබ්සයිට්ස් වලින් ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඉදිරියේදී මම මේ වෙබ්සයිට්ස් වලට යන හැටි, ඒ වගේම මේ වගේ රෙජිස්ටර් වෙන හැටි, මේ වගේ ජොබ් එකක් කරන හැටි මේ ඔක්කොම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉන්ටර්නෙට් ජොබ්ස් වල තවත් ප්‍රසිද්ධ දෙයක් තියෙනවා. ඒ තමයි ඇඩ් ක්ලිකින්. ඉතින් අන්තර්ජාලයේ තියෙන ඇඩ්ස් ක්ලික් කරලා සල්ලි හොයන්න පුළුවන් කියන එක. කෙනෙක් අපෙන් ඇහුවොත් ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න පුළුවන්ද? අපිට කියන්න පුළුවන් ඔව් කියලා. හැබැයි මේ ඇඩ් ක්ලික් කරලා හම්බෙන සල්ලි අපිට බොහෝම සුළු ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඒ කියන්නේ මේ එක ඇඩ් එකකට සත ගාණක් තමයි හම්බෙන්නේ. ඉතින් දවසටත් ඕගොල්ලන්ට ලැබෙන ඇඩ් ප්‍රමාණය සීමිත ඇඩ් ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. සාමාන්‍යයෙන් දවසකට ඕගොල්ලන්ට ඇඩ් 6ක් 7ක් හම්බෙනවා වෙන්න පුළුවන්, 10ක් හම්බෙනවා වෙන්න පුළුවන්. ඉතින් එක ඇඩ් එකක් ක්ලික් කරාට ඔයාලට හම්බෙන්නේ සත ගාණක්. මෙන්න මෙහෙම ඕගොල්ලන්ට ලොකු ඇඩ් ක්ලිකින් වලදී ඕගොල්ලන්ට ලොකු මුදල් ප්‍රමාණයක් එකපාර හොයාගන්න අමාරුයි. ඉතින් ඇඩ් ක්ලික් කරන්නත් සයිට්ස් තියෙනවා. ස්ටාර් ක්ලික්ස් වගේ වෙබ්සයිට්ස් නම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔය සත ගණන් තමයි හම්බෙන්නේ ඇඩ් එකට ක්ලික් කරලා. ඉතින් අනිත් ඔන්ලයින් ජොබ්ස් එක්ක බලනකොට ඇඩ් ක්ලිකින් කියන එක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. ඉන්ටර්නෙට් ජොබ්ස් වල තව කොටසක් තියෙනවා. ඒ තමයි ඔයා මොකක් හරි දෙයක් අප්ලෝඩ් කරලා ඒකෙන් සල්ලි හොයාගන්න. උදාහරණයක් විදිහට ඔයාලට ලස්සන ෆොටෝස් ක්ලික් කරන්න පුළුවන් නම් ඕගොල්ලන්ට පුළුවන් ඒ ඕගොල්ලන් ෆොටෝස්. ඒ කියන්නේ ඕගොල්ලෝ ගෙදර ගන්න සාමාන්‍ය වාගේ සුරතලාගේ වගේ ෆොටෝස් වෙන්නත් පුළුවන්.
ඉතින් මේ ෆොටෝස් අප්ලෝඩ් කරලා ඔයගලන්ට පුළුවන් සල්ලි හොයන්න. ඕගොල්ලන්ගේ ෆොටෝ එක කවුරු හරි කෙනෙක් මිලට ගත්තොත් ඒ මුදලෙන් කොටසක් ඕගොල්ලන්ටත් ලැබෙනවා. එතකොට කිසිම මහන්සියක් වෙන දෙයක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන්නේ ෆොටෝස් අප්ලෝඩ් කරන එක විතරයි. ඕගොල්ලන්ට කවුරු හරි ඩවුන්ලෝඩ් කරොත් එවෙලට තිගටම සල්ලි හම්බ වෙනවා. ඔගොල්ලෝ අහලාද Shutterstock කියලා සයිට් එකක්. අපි ගොඩක් වෙලාවට Google එකේ ෆොටෝස් එහෙම සර්ච් කරනකොට Shutterstock images කියලා එනවා. මෙන්න මේ වෙබ්සයිට් එක ඒකට උදාහරණයක්. ඔගොල්ලෝ ඕනම කෙනෙක්ට යන්න පුළුවන් Shutterstock.com එකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ account එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම එතකොට එතනින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරාට පස්සේ ඒගොල්ලෝ රිවියු කරලා ඔගොල්ලන්ගේ එකට ඔගොල්ලන්ගේ ෆොටෝස් වලට අප්‍රූවල් එක දුන්නාට පස්සේ මුකුත් අය කරන්න දෙයක් නැහැ. කවුරු හරි ඔයාගේ ෆොටෝ එක සල්ලි දීලා ගත්තොත් ඒ මුදලෙන් කොටසක් ඕගොල්ලන්ටත් ලැබෙනවා. ගෙදර ඉඳන් සල්ලි හොයන තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි Facebook. සමහර අය හිතන්නේ නැතුව ඇති Facebook එකනොත් අපිට සල්ලි හොයන්න පුළුවන් කියලා. මේකටත් ක්‍රම ගොඩක් තියෙනවා. Facebook page එකක් හදලා ඕගොල්ලන්ට පුළුවන් නම් එකට ලයික්ස් 25000ක් 50000ක් අතර ප්‍රමාණයක්වත් ගන්න අඩුම තරමේ. ඕගොල්ලන්ටත් Facebook page එකෙන් සල්ලි හොයන්න පුළුවන්කමක් ලැබෙනවා. මේකෙදි Facebook සමාගමෙන් ඕගොල්ලන්ට ගෙවීමක් සිදු කරන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ගේ page එක හරහා ඕගොල්ලන්ට පුළුවන් අනිත් අයගේ advertisements පළ කරන්න. ඉතින් මේ වගේ advertisement එකක් පළ කරන්න ඕගොල්ලන්ට යම්කිසි මුදලක් අය කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් කිසිම වියදමක් නැතුව කෙනෙක්ගේ advertisement එකක් අරගෙන ඕගොල්ලන්ගේ page එකේ publish කරලා සල්ලි හොයාගන්න පුළුවන්. Facebook page එකක් පාවිච්චි කරලා ඕගොල්ලන්ට තව විදිහකට සල්ලි හොයන්න පුළුවන්. ඒ තමයි ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ හැකියාවන් සහ ඕගොල්ලන්ගේ නිර්මාණ Facebook page එකේ දාන්න. ඕගොල්ලෝ web designing වලට, graphic designing වලට फोटो एडिटिंग वर्ल्ड मे वगे ओगोलांगे हेकी आवाल Facebook पेज के हरा शे आवेन एवट इंट्रेस्ट दक्ना ओगोलांग कंटाक्ट करें पुलवा इतकोट पुलवांग ओगोलांट ओगोलांगे हेकी आवट मिलक नियम करान इध मेन मे विधिट ओगोलांट सल पुलवा ओगोलांट तवदे अकरान पुलवा ये ड्रॉप शिपिंग मेकड़ किसीम इन्वेस्टमेंट अवश्यवे मुकद ओगोलांट पुलवना नियम सप्लेस कीपदने उदाहरण फोन इसलाम करोनी फोन डीलर्स कीपदने मेन मे वे डीलर्स होयाकर् पास करेंगोलो स्टॉक्स तीन मोबाइल फोन मोडल्स की पैया सॉर्ट आउट करें मे भी दिए सॉर्ट आउट करगत्तर पास पुलवांगे वेबसाइट होंगे मेन Facebook पेज हो एडवर्टाइज करना अभी गाओ मेन मे फोन तीयनवा मेन मेचर गाने को इतने दिवल गाने एडकरोने आट डील लभन प्रईस ओयागे लाभ इकतूरल तमाइ ओया अन्ना अतने अडवर्टाइज करोने वागे वेबसाइट वागे Facebook पेज के दापू एड कदे कला काटारी फोन गोने कंटाक्ट करना ईट पास या साली दम पास तीन अरे डील फोन करगन ओयागे कस्टमर अवने दी मेकट वाट किसीम इन्वेस्टमेंट का करण आवश्यक महात्मे शॉप करो नमूद कोरोना संगति हिंदा दिखा नवत्ला ड्रॉप शिपिंग तवत् विधि करना गोडक विनाट वाला करना मेदे अमेजन ईबे वगे पावची करना मेघोलोत्कराने कागेहरी प्रोडक्ट का एगोलंग अकाउंट के पब्ली करना इतकोट कस्टमर मेक दकीन इट बस आट रिक्वयरमेंट अकेनो इधी मे कस्टमर एगोल्लांट सल्लिगे हम मेगोल करें अर तीन प्रोडक्ट एगोल्लांट गिन्नगनापह मेगोल्लांट एवं केलिम मे कस्टमर के डीटेल्स अर सेलट दीला केलिम एतनीम तमाय मे प्रोडक्ट सेल करान अन्न इतकोट मे मेदिहत्तीम की अव मट्टम तमाय दीयन्नी इलंगट सल्ली होन्न दीयन क्रमे तमाय यूट्यूब दीन दंटना गोडा दिने दन्नत यूट्यूब बेगन सल्ली होन्न कोहमद केला इतिन नोदन्नायट तमाय मम्मी केला देन्ने यान्नी ඉතින් YouTube එකෙන් සල්ලි හොයන්න ගොඩක් දෙනෙක් ආසාවෙන් ඉන්නවා. YouTube එකෙන් සල්ලි හොයන්න හිතාගෙන YouTube channel පටන් ගන්න අයත් ඉන්නවා. ඒ වගේම තමන්ගේ හැකියාවල් අනිත් අයත් එක්ක share කරගන්න YouTube channel ගන්න අයත් ඉන්නවා. YouTube channel එකේ කෙනෙකු සල්ලි හොයන්න අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මේකට ගොඩක් කැපවීම තියෙන්න ඕනේ. කැපවීමක් නැතුව මේ වගේ දේවල් සාර්ථක කරගන්න හරිය පහසුයි. ඉතින් YouTube channel එකකින් සල්ලි හොයන්න නම් අවුරුද්දක් ඇතුළත ඕගොල්ලන්ට subscribers ලා 1000ක්වත් ඉන්න ඕනේ. ඒ වගේම අවුරුද්දක් ඇතුළත ඕගොල්ලන්ට ओगोलांगे चैनल लेके तीन वीडियो सलिंग संपूर्ण वॉच टाइम में एक याने ओगोलांगे वीडियो का प्ले होना हमें एक तुवने मिनट्स का नोकम पैर पैवलिंग अत्ता हम पै हार दाहक तीनों ने अवरुद्धा कैदुलता इतिंग हार दाह हटेंग वैडी करला बलान कोच्चर विनाडी प्रमाणे का वॉच टाइम में का कोने दो ओगोलांटा ओगोलांगे चैनल लेके संपूर्ण वीडियो सलिंग में मोनिटाइजेशन प्रोग्राम में कटा ओगोले अप्लाई कराना मेन मेहम ओगोलांट सब्सक्राइबर्स ला दाहा खिटिया तो ओगोलांगे वॉच टाइम में का हाँ दाहट वड़ा ओगोलो अंतंग कंप्लीट करगत्ता मे मोनिटाइजेशन की एक पार सिद्ध मेकट टीका खाली आख्यान समाहर वीट मेक मस या मस तुना तत्र खाली आख्यान पुलवा
ඉස්සරහ මේ වගේ watch time එකක් බැලුවේ නැහැ YouTube එකෙන්. ඒගොල්ලෝ පැය 4000ක watch time එකක් ඕනේ කියලා දැන්ට අවුරුදු 3කට විතර කලින් තමයි ඒගොල්ලන්ගේ පොලිසිය එක අප්ඩේට් කරලා තියෙන්නේ. මේකට හේතුව තමයි ගොඩක් දෙනෙක් fake accounts හදලා views ගන්නවා. කියන්නේ එකපාරක් ක්ලික් කරත් view එකක් එන හින්දා ඒගොල්ලෝ තමන්ගේම accounts කීපයක් හදාගෙන views සෑහෙන ප්‍රමාණයක් ගන්න කි. ඉතින් මේ වගේ හොරබරු වංචා කරලා අහුන නිසා තමයි මේ YouTube එකේ නීති රීති රෙගුලාසි දැන් ටිකක් තර කරලා තියෙන්නේ. ඉතින් මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000යි watch hours 4000යි කියන එක මහන්සියලා වැඩ කරොත් අනිවාර්යෙන් ඕගොල්ලන්ටත් ජය ගන්න පුළුවන්. අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මේ සල්ලි හොයන්න තියෙන හැම දෙයක්ම. gedara ඉඳන් සල්ලි හෙව්වත් පිට තැනකදී ඕගොල්ලෝ සල්ලි හෙව්වත් සල්ලි හොයන්න ලේසි නෑ. ඕගොල්ලන්ගේ අනිවාර්යෙන් කැපවීමක් තියෙන්න ඕනේ. කැපවීමක් නැතුව සල්ලි හොයන එකේ වැඩකුත් නෑ. අද අපි කතා කරේ ගෙදර ඉඳන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඒ වගේම බිස්නස් එකක් පටන් ගන්න ආස කෙනෙකුට පොඩි බිස්නස් හින්ස් වගේකුත් මම දුන්නා. ඉතින් මේවා try කරලා බලන්න. මේ ඔක්කොම හොඳට හිතර ගන්න. තමන්ගේ කැපවීම කියන දේ අංක 1ට තියාගෙන වැඩ කරන්න වැඩක් පටන් ගන්න අනිවාර්යෙන් එක සාර්ථක වෙනවා. අදට අපේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් මේකෙන් ගන්න ඇති කියලා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඕගොල්ලන්ට සුබ දවසක්.